සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, අදත් පුරුදු පරිදි මේ හැම කෙනෙක්ම මේ සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ 550 ජාතක පොත් වහන්සේගේ ජාතක දේශනාවකට සවන්පත් යොමු කරන්නට සූදානම් වෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. හිරුසන්තරෝ ඊමෝ සමූහයේ තුල අද දින පවත්වන්නා වූ ජාතක දේශනාව 513 වෙනි ජාතක දේශනාව සඳහා තමයි මේ පින්වන්ත හැම කෙනෙක්ම මේ මොහොතේදී මේ සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් වූ ජාතක දේශනාවේ මූලික අරමුණ බවට පත්වෙන්නේ බොහෝ කාලයක් මුළුල්ලේ ඊමෝ නාලිකාවල සද්ධර්ම දේශනාවන්, බෝධි පූජාවන්, එවගේ ආගමික සමාජික සෑම මෙහෙවරකටම ලොකු වටිනාකමක් දෙමින් ලොකු ශක්තියක් වෙමින් කටයුතු කරන්නට යෙදුණු පූජ්‍යපාද ජුදගනාවේ සුජාසිරි ස්වාමින් වහන්සේ මේ වන විට හදිස්සත්කමක් සඳහා භාජනය කරලා මේ වන විට විහාරස්ථානයට වැඩම කරලා අසනීප තත්වය සුවතකට හැරමින් පවතින බව අපිට දැනගන්නට ලැබුණා. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට ඉක්මන් සුවය, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ජාතක දේශනාවේ මූලික අරමුණ බවට පත් කරගන්නවා. එවැගේම මහා සංඝ රත්නයට, ගරුතර මහා සංඝ රත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උතුම් ජාතක දේශනාවට සහභාගී වෙනවා. එවැගේම සමූහයේ, ඊමෝ සමූහයේ සිරු දිනාගේම අසනීපයෙන් පිළෙන සිරුම් දිනාටම ඉක්මන්සේ ප්‍රාර්ථනා කිරීම. එවගේ ඕනතුමියගේ, දයානි මහත්මියගේ, මෑණියන් වන එම් සෝමාවති මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, පැමිණ සිටින සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, සමූහයේ සියලුම දෙනාට සියලු දෙනාගේ මව්පියන් දෙපළ දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, මිය පරලොව ගිහින් සිටින සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම කියන කරුණු කාරණා රාශියක් එකතු පාදා කරගෙන මේ උතුම් ජාතක දේශනාව සඳහා මේ පින්වන්ත හැම කෙනෙක්ම සහභාගී වෙනවා, සහ සම්බන්ධ වෙනවා. ඇතෙන්ම
අදත් මේ සූදානම් වෙන්නේ ජීවිතයට වටින මේ ලෝකය පරලෝකයේ සුවපත් කරන්න තරම් වැදගත් කරුණු තියෙන ජාතක පොත් වහන්සේ අපිට කියා දෙන තවත් එක් ජාතක කතාවක් ශ්‍රවණය කරන්නට තමයි මේ පින්වන්තව හැම කෙනෙක්ම සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතක පොත් වහන්සේගේ තියෙන වටිනාකම පිළිබඳව අපිට විවද දෙන විවිධ අදහස් දක්වලා තියෙනවා. ඒ අතර අපේ රටේ හිටපු ඉතාමත්ම වැදගත් කතුවරයෙක් තමයි මාටින් වික්‍රමසිංහ කියන මේ කතුවරයා. මෙතුමා සඳහන් කර ප්‍රකාශයක් මේ වෙලාවේ සිහිපත් කරොත් මම හිතනවා මේ වටිනවා කියලා. මෙතුමා ජාතක පොත් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා ජාතක කතාවක් දෙකක් කියවීම තුල අවුරුදු 100ක් ජීවත් වෙලා ලබන අත්දැකීම් වලට වැඩිය අත්දැකීම් ඒ තුලින් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එතකොට මිනිස්සෙකුගේ ජීවිතයට සාර්ථකත්වය උදෙසා ඒ වගේම රටක සුවපත් භාවයේ උදෙසා චිත්තසංතානයේ ඇතිවන ගැටලු එහෙම නැත්නම් ප්‍රශ්න විසඳා ගැනීම උදෙසා ජීවිතයකට අවුරුදු 100ක් ජීවත් වෙලා ලබන්නට බැරි අද්දකීම් සමුදායක් පිනතුනි මේ ජාතක පොත් වහන්සේ ඇතුලේ තියෙනවා කියලා සඳහන් වෙනවා. අදත් ඔබට කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ හරි ඉතාමත් වටිනා ජාතක කතාවක්. ඒ ජාතක කතාව තමයි තේ සකුණ ජාතකය කියලා කියන්නේ. තේ සකුණ කියලා කියන්නේ කුරුල්ල 3 දෙනෙක්ගේ කියන 3 දෙනෙක් කියන එක. කුරුල්ලන් පක්ෂීන් 3 දෙනෙක් සම්බන්ධව තියෙන ජාතක කතාවක් තමයි පින්නතුනි තේ සකුණ ජාතකය කියලා කියන්නේ. ඉතාම දීර්ඝ ජාතකයක්. නමුත් සංක්ෂිප්තව මම ඔබට ඒකේ තියෙන අදහස ඒකේ තියෙන හරය ගැඹුර මේ වෙලාවේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි පෙර කාලයේ බ්‍රහ්මදත්ත රජතුමා බර්ණස් පුරේ රාජ්‍ය කරනකොට එතුමාගේ රාජ්‍ය පවත්වන්නට පසු පරම්පරාවක් හැටියට එතුමාට දරුවෝ ලබන්න හැකියාව ලැබුණේ නැහැ. අගබිසවට දරුවන් ඇති වුණෙත් නැහැ. ඒ කනස්සල්ලත් මගහැරව ගන්න කියලා දවසක් උයන්කිලියට ගිහිල්ලා උයන් ක්‍රීඩා කරලා අවසානයේ හවස් භාගයේ එක සල් ගහක් යට ගිමන් හරිනවා. ගිමන් හරින වෙලාවේ උඩ බලනකොට දකිනවා සල් ගහ මුදුනේ තියෙනවා මහා විශාල කැදැල්ලක්. පක්ෂි කූඩුවක්. කුරුළු කූඩුවක් තියෙනවා දකිනවා. කුරුළු කූඩුව දිහා බලලා එක්තරා රාජ්‍ය පුරුෂයෙකුට නියම කරනවා මේ කුරුළු කූඩුවේ මොනවද තියෙන්නේ කියලා බලන්න කියලා. එයා ගහට නැගලා කූඩුව පරීක්ෂා කරලා බලනකොට කුරුළු බිත්තර 3ක් තියෙනවා. මේ කුරුළු බිත්තර 3 මොන මොන කුරුල්ලන්ගේ බිත්තරද කියලා ඒව එහෙම නැත්නම් මේ කුරුළු බිත්තර 3 කුමන ජාතියක බිත්තරද කියලා රජතුමාට දැනගන්න ඕනි වෙලා බ්‍රහ්මදත්ත රජතුමා වැද්දෙක් කැඳවලා නියම කරනවා වැදි පුත්‍රයෙකුට මේ කුරුළු බිත්තර මොන කුරුළු වර්ගයට අයත් බිත්තරද කියලා දැනුම් දෙන්න කියලා. වැද්දා ගහට නැගලා පරීක්ෂා කරනකොට හරි අමුතු දෙයක් තියෙනවා. ඒ අමුතු දෙය තමයි පින්නතුනි මේ කුරුළු බිත්තර 3 කුරුළු ජාතීන් 3 දෙනෙකුගේ පක්ෂීන් වර්ග 3 දෙනෙකුගේ එකක්.
බකමූුණු බිත්තරයක් අනිත් බිත්තරය සැල්ලේනි බිත්තරයක් අනිත් බිත්තරය ගිරා බිත්තරයක්. රජතුමා අහනවා මෙහෙම මේ වර්ග තුනක කුරුල්ලන්ගේ බිත්තර එකම කූඩුවක තියෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ වෙලාවේ උත්තර දුන්නා කලහයක් ඇතිවෙන්නේ නැත්නම් ගැටුමක් ඇතිවෙන්නේ නැත්නම් රණ්ඩුවක් ඇතිවෙන්නේ නැත්නම් වර්ග තුනක පක්ෂීන්ට වුණත් එකම කූඩුවක බිත්තර දාන්න පුළුවන් කියලා. හරි ලස්සන පණිවිඩයක් තියෙනවා. පණිවිඩේ තමයි ඕනම විවිධ වර්ගයේ වර්ණයේ විවිධ ජාතීන්වල විවිධ කුලවල මිනිසුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් ගැටුමක් ඇති වෙන්නේ නැත්නම් ගැටුමක් නැත්නම් විවිධ ඒ විවිධත්වයේ තුල මිනිසුන්ට රැඳෙන්නට පුළුවන් හරි වටින දෙයක් මිනිසුන්ට විවිධ විවිධ අයගේ අදහස් විවිධ අයගේ ඇදහිලි ඒ විවිධත්වය පිළිගන්න අදහගන්න සහ ඒකට ගරු කරන්න බැරි නිසා සමාජයේ හැම තැනම ගැටලු. හැබැයි පින්නතුනි කුරුල්ල තුන්දෙනෙක් ජාතක කතාව ඇතුලේ එකම කූඩුවක බිත්තර දාලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේ මේ බකමූණු සැල්ලෙහිනි ගිරා බිත්තර තුන ලකින්ද ඇමිතිවරු තුන් දෙනෙක් පත් කරලා තියෙනවා. මේ තුන හොඳට බලාගන්න ඕනි. ඇමතිවරු තුන් දෙනෙක් බකමූණු බිත්තරෙත් සැල්ලෙහිනි බිත්තරෙත් ගිරා බිත්තරෙත් රකින්නවා. ඒ රකින්නකොට කාලයක් යද්දි මේකේ ඒ වයස් සීමාවලට අනුකූලව මෝරණ කාලෙට ඉස්සරෝම ලෝකෙට බිහි වෙන්නේ බකමූණු පැටිය. දෙවනියට කාලයක් ගිහිල්ලා සැල්ලීනි පැටියෙක් බිහි වෙනවා. ගිරා පැටියකුත් තුන්වෙනුවට බිහි වෙනවා. එතකොට මෙතන රයතුමාට දැන් අර දරුවන් නැති නිසා මේ පක්ෂීන් තුන් දෙනා මේ කුරුළු පැටව තුන් දෙනා ධාරක සෙනෙහසින් තමා මේ රජතුමා රකින්නේ. රජතුමා උන් තුන් දෙනාට නම් තුනකුත් තියෙනවා. පළවෙනි කුරුල්ලා පළවෙනි පක්ෂියා වෙස්සන්තර. ඒ කියන්නේ බකමූණගේ නම. වෙස්සන්තර බමුණු පැටවා. දෙවෙනි කෙනා වෙස්සන්තර බමුණු පැටියා පළවෙනියන්. ඒක දෙවෙනි කෙනා තමයි සැල්ලේනියා. සැල්ලෙනි පැටියා එයා තමයි සැල්ලේනි කිරිල්ලියක්නේ. එයා ස්ත්‍රී පක්ෂියා. ඒ ස්ත්‍රී පක්ෂින් පක්ෂියක් තමයි දෙවනි පක්ෂියා. ස්ත්‍රියාවක්. එයාට නමක් තියෙනවා. කුණ්ඩලී කියලා. කුණ්ඩලී සැල්ලේනි කිරිල්ලි. තුන්වෙනි කෙනා ගිරවෙක්. එයා පිරිමි සතෙක්. එයාට නම තියෙනවා ජම්බුක කියලා. දැන් නම් තුන මොනවද? වෙසන්තර බකමූණ, ඒ වගේම තමා කුණ්ඩලී සැල්ලීනියා, ඒ වගේම තමා ජම්බුක ගිරා පැටවා. මේ තුන් දෙනා ඉතාමත් ආදරයෙන් පෝෂණය කරනවා. පෝෂණය කරද්දී කාලයක් යනකොට මේ පැටව තුන් දෙනාගේ රැකවරණයට ඇමෙතිවරුත් පත් කරනවා. පෝෂණය කරද්දි කාලයක් යනකොට මේ පැටව තුන් දෙනාගේ රැකවරණ ඇමතිවරු තුන් දෙනේ පත් කරලා රජතුමා මේ අයට ආමන්ත්‍රණය කරන්නේ ධාරක සෙනෙහසින්. කතා කරන්නේ දරුවන්ට වගේ. මෙහෙ වෙස්සන්තර මගේ වෙස්සන්තර බකමූණු පුතේ එහෙම කියන්න ඇති.
එවගේම තමයි මගේ සැල්ලෙහිනි කුණ්ඩලී දුවේ. එවගේම තමයි මගේ ජම්බුක ගිරා පුතේ. එවගේ ආමන්ත්‍රණයක් කරනවා. මේක දකින්නකොට රටවැසියන්ට රටේ ජනතාවට හරියට මේක විහිළුවක්. මිනිස්සු රයිතුමාට ඔච්චං කරන්න පටන් ගන්නවා. මිනිස්සු රයිතුමාට විවිධ කතා කියන්න පටන් ගන්නවා. හැල්ලුවට ලක් කරා. රයිතුමාව විහිළුවකට ගත්තා. ඇමතිවරු තිරිසන් සතුන්ට දුවේ පුතේ කියලා කතා කරනවා කියලා කියන එක විහිළුවක් වුණා. අදත් සමහර මිනිස්සු තමන්ගේ ගෙදර ඇති කරන තිරිසන් සතාට අපි කියමු බල්ලෙක් කියලා, කොල්ලෝ කියලා කතා කරනවා, පුතේ කියලා කතා කරනවා, දරුවා කියලා කතා කරනවා. හරිම ආදරණීය. ඒ ආදරය ජාතක කතාව ඇතුලේ පෙන්වනවා. සත්වයන් තුන් දෙනෙක් ඇති කරලා දාරක සෙනෙහසින් ඒ සතුන්ට සලකන ආකාරය කාලය ගෙවෙනවා. ගෙවෙනකොට ඒ මිනිසුන්ගේ නින්දාවලට පිළිතුරක් දෙන්න මේ මිනිසුන්ගේ තිබෙන මේ ප්‍රශ්නකාරී ස්වභාවයට පිළිතුරක් දෙන්න රයිතුමාට හිතලා රයිතුමා දවසක් හරි අපූරු උපායක් යොදනවා. උපාය තමයි ඇමතිවරුන්ට නියම කරා මේ ඇති කරපු මේ හදා වඩා ගන්න යදුණු මේ පක්ෂීන් තුන් දෙනාගේ ප්‍රඥාව නුවණ මට බලන්න ඕනි කියලා. රටවැසියන්ට මේ පෙන්වන්න ඕනි මේ අයගේ නුවණ කියලා හිතුණා. රටවැසියන්ට කියලා දෙන්න ඕනි මේ අයගේ නුවණ ගැන. එතකොට මට ඒ ධාරක සෙනෙහසින් මේ කුරුළු පැටව හඳුන්වයි කියලා ධාරකසෙනයාසින් මේ දරු පැටව් කියලා මේ කුරුළු පැටව් කියලා හැදුවයි කියලා ඔච්චං කරන එක නතර වෙයි. එනිසා රාජ්‍ය අංගනේ කියලා කියන්නේ පිනොතන මිඳුරට. ඒ රාජ්‍ය අංගනේ පීඨිකාවක් හදලා, ඒ කියන්නේ මණ්ඩපයක් හදලා රයතුමත් එතනින් ඇවිල්ලා අනෙබෙරයක් යවනවා රටවැසියන්ට, නගරවැසියන්ට බකමූණෙක් කතා කරනවා, බකමූණෙක් බණ කියනවා, බකමූණෙක්ගේ විස්තරයක් කියනවා. ඒක බලන්න එන්න කියලා මිනිස්සුන්ට කියනවා. මිනිස්සුන්ට දැන් හරිය පුදුමයි. කතා කරන බකමූණේ කතා කරන සතේ සහ බකමූණේකුගේ බණ මොකක්ද කියලා බලන්න මිනිස්සු එකතු වුණා. දහස් ගණනින් රටවැසියෝ එකතු වුණා. එකතු වුණාම පීඨිකාව උඩ හිටපු එස්සන්තර බකමූණගෙන් රාජ්‍යාසනේ සිංහාසනේ හිටපු රයිතුමා අහනවා, පුතේ වෙස්සන්තර, ඔබේ ප්‍රඥාව මට මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන. ඒ පෙන්නන ඕන හින්දා මං ඔබෙන් අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මොනවද රාජ ධර්මය කියන්නේ කියලා අහන. රාජ ධර්මය කියන්නේ මොකක්ද කියලා අහන. අහද්දි මේ වෙස්සන්තර බකමූණා රයිතුමාට ගරු කරලා අත්තටු සලලා නමස්කාර කරලා රාජ ධර්මයන් කියන්නේ මොනවද කියලා රයිතුමාට රටවැසියන්ටත් එක්කම ප්‍රකාශ කරනවා. මං හිතනවා මේ කාලේ කාලපරාසය තුල මේ කරුණු ඉතාම වැදගත් වෙයි කියලා. බකමූණේ කියපු බණ රටටත් රටේ වැසියන්ටත් වටින කාරණා තුනක්. එකක් තමයි සඳහන් කරනවා රයිතුමනි, රාජ්‍ය ධර්මයක් තියෙනවා
රාජ ධර්මය තමයි රටේ රජතුමා කිසිම වෙලාවකදී මුසාව නොකිය යුතුයි කියලා. බොරු කියන්න හොඳ නැහැ. බොරු කීමෙන් වැළකී සිටීම රාජ ධර්මයක් කියලා කියනවා. පළවෙනි කාරණාව. බොරු කියපුවාම රජතුමනි රටේ මිනිසුන්ට රජුරෝ ගැන තියෙන විශ්වාසය රටේ මිනිසුන්ට මිනිස්සු රජුරෝ ගැන විශ්වාසය තියන්නේ නැහැ. රජුරෝ ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. බොරු පොරොන්දු දුන්නාම මිනිස් රටේ මිනිස්සු රජුරෝ ගැන තියෙන විශ්වාසය තියන්නේ නැහැ. රජ්ජුරුවන්ට තියෙන පැහැදීම රටවැසියන්ගේ නැති වෙලා යනවා. රජතුමා ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඇයි ඒ ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නේ? බොරු කියන නිසා. බොරු කියනකොට එම් ප්‍රතික්ෂේපලා යනවා. ඒ වගේම තමයි ගනුදෙනු කාරයෙන් එවගේම අභ්‍යන්තරයෙන් සහ බාහිරින් එන්නේ නැහැ. බොරු කියන රජෙක් සමග ගනුදෙනු කරන්න කවුරුවත් කැමති නැහැ. ඒ වගේම ගොඩාක් දෙනෙක් බොරුව කියන රජුරෝ රජු කියන දේ විශ්වාස කරන්නේ නැහැ. එවගේම තමයි රටේ රටවැසියොත් ඒ මඟ ගමන් කරනවා. එවගේම තමයි රටේ රජතුමා බොරුවෙන් ජීවත් වෙනකොට රටේ භෝග වගේම ඵලවල පිරෙහෙන්න පටන් ගන්නවා. සහ ඒ ගුණාත්මක භාවයත් නැති වෙලා යනවා. ඒ වගේම තමයි රසමි ඕජාව නැති ගුණාත්මක ඕජාවක් නැති ආහාර ධාන්‍ය පළවැල භුක්ති විඳින නිසා රටේ ජනතාව ඒ අය අසනීප වෙනවා, ලෙඩ වෙනවා. ඒ නිසා මුසාවාදය ඇති වෙනවා. ඒ මුසාවාදය නිසා අපරිමිත රජවරු අතීතයේ දුගතියට වැටෙන කාරණාව සිහිපත් කරලා පළවෙනි රාජ ධර්මය මේ විදිහට පෙන්වනවා. පළවෙනි රාජ ධර්මයේ විදිහට කියලා දෙනවා මුසාවෙන් වළකින්න කියන කාරණාව. කවුද කියලා දෙන්නේ පිනතුනි? වෙස්සන්තර බකමුණ තමයි මේවා කියලා දෙන්නේ. මේ රජතුමාට මේ කාරණාව පැහැදිලි කරන්නේ මේ වෙස්සන්තර කියන බකමෝන. බලන්න පින්නතුන අපිට අපේ ජීවිතයේ ලොකු පණිවිඩයක් මේ වෙස්සන්තර කියන බකමෝන ලබා දෙනවා. දෙවෙනි කාරණේ විදිහට පෙන්වනවා රජතුමා ක්‍රෝධ භාවයෙන් දැඩි ක්‍රෝධයට පත්වීමෙන් වැදගත් කියලා. ඒක හරි වැදගත් එකක්. ක්‍රෝධය කියන ක්‍රෝධය නිසා ක්‍රෝධයෙන් නොපැති තැන තියෙන මෛත්‍රිය ක්‍රෝධය කියන තැන රජතුමාගේ තියෙන සමහර පැහැදීම් ලක්ෂණ මොකක් හරි පැහැදීමක් රටේ රජ කෙනෙකුට තියෙන්න පුළුවන්කමක් තියෙනවා. එයාගේ සියලුම පැහැදීම් ලක්ෂණ ගිලිහිලා යනවා. මොනවා තිබුණද? ක්‍රෝධය තිබුණොත් එහෙම. හැබැයි ක්‍රෝධය නැතුව මෛත්‍රිය ඇති වුණොත් ලොකු වටිනාකමක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රෝධය නිසා රජතුමාට ඊටාම සැඩවන්ත මිනිස්සු ඉන්නවා. ඒ සැඩවන්න මේ මිනිස්සුන්ගේ හිත්‍රිදෙන වචන කතා කරන්න සිද්ධ වෙනවා. මේ ජාතකය කියනවා රටේ රජෙක් ජනතාව දියා ක්‍රෝධයෙන් බලන්නවත් හොඳ නෑ කියලා. ක්‍රෝධයෙන් කතා කරන්න විතරක් නෙවෙයි කතා කරන්නවත් හොඳ නෑ.
මිනිස්සු රටේ රජතුමා ක්‍රෝධයෙන් බලනකොට වේදනාවෙන් පිච්චෙනවා කියලා කියන දකිනවා. හරි වටින දෙයක්. රජෙකුට රාජ්‍ය පාලනය කරද්දී මෛත්‍රී සහගත සිතුවිල්ල මෛත්‍රිය දියුණු කිරීම හරි වටිනවා. ඒ මිනිසුන්ට විතරක් නෙවෙයි පින්නතුනි, ගහට, වැලට, ඒ වගේම සතා සිවුපාවට, බිමට, මුළු මහත් පරිසරයට, එවගේ ඔහුගේ ක්‍රෝධ නොකර නොකරන බව ඉතාමත්ම වැදගත්ව අපි දකිනවා. ක්‍රෝධය නිසා චුල්ල ධර්ම ජාතකය තුළ පින්නතුනි සඳහන් වෙනවා, චුල්ල ධර්ම කියන කුමාරයාව රටේ රජතුමා මරලා දානවා. තමන්ගේ තාත්තා තමන්ගේ පුතා මරලා දානවා. චුල්ල ධර්ම ජාතකයේ ඒ වගේ තමයි චත්තපාණි ජාතක කතාවේ සඳහන් වෙනවා, සුරාමතින් මත් වෙලා ක්‍රෝධයෙන් රත් වෙච්චි රජතුමා තමන්ගේ දරුවන්ගේ මස් කනවා. ඒ ක්‍රෝධය දියුණු වෙලා එනිසා මං කියන්නේ රජතුමනි ක්‍රෝධය හොඳ නෑ කියලා. මේ වැස්සාන්තර බකමෝන රාජ ධර්මය පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ විදිහට. බලන්න ජීවිතය හදාගන්න කොයිතරම් වටිනා මාවතක් පෙන්වා දෙනවද කියලා. ඒ වගේම තමයි එයා තව කතාවක් කියලා දෙනවා මේ විදිහට. ඒ කතාව තමයි පින්නතුනේ රජතුමනි තව රාජධර්මයක් තියෙනවා. ඒ තමයි රටේ රජතුමා කුමන වෙලාවක හරි ක්‍රීඩාවට ගිජු වෙන්නේ හොඳ නැහැ. අනවශ්‍ය විදිහට කෙළු ලොල් ජීවිතයක් රටේ රජතුමාගේ තිබුණොත් එහෙම ඒක රට පිරිහෙන්න බවට පත් වෙනවා. රටේ රජතුමා මධ්‍යස්ථ වෙන්නට ඕනි. රටේ රජතුමාගේ අර කෙලිලොල් බව පස්සෙකට දාලා එයා ඊටාම ඍජු ප්‍රතිපත්තිවල යන්න ඉන්නවනම් ඒක තමයි සාර්ථක ගමන. ඒ ඍජු ප්‍රතිපත්ති ජනතාවට ජනතාවාදීව ගන්න ප්‍රතිපත්ති මයින්නට ඕනි. ජනතාවාදී රාජ්‍ය පාලනයක් ඍජුව තියෙන්නට ඕනි. කාටද? රජෙකුට කියලා වෙස්සන්තර පක්ෂියා පෙන්වා දෙනවා. රාජ්‍ය පාලනයක් සිද්ධ කරනකොට මෙන්න මේ කරුණු කියලා දෙනවා පින්නතුනි. එතකොට මේ කාරණා ඉතාම දීර්ඝයි. දැඩි පැහැදිලි කිරීමක් කරනවා. එකින් එක එතකොට මේ පැහැදිලි කිරීම අතරේ මෙයා සෙනවිරත් අන්තරට පත් කරනවා. මෙයා ප්‍රධාන ඇමතිවරයා ඇමතිකමක් මේ පක්ෂියාට හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ පින්නතුනි මෙන්න මේ ජාතක කතාව තුළ කියනවා. දෙවනි අවස්ථාවේදී මේ විදිහට කියන පීඨිකාවට ගෙන්නවනවා කුණ්ඩලී කියලා සෙල්ලීනියාව. සෙල්ලීනියා කියනවා කුණ්ඩලී රජතුමාගේ දියණිය දුව විදිහට දැන් කටයුතු කරන්න. කවුද මේ කුණ්ඩලී ගැන සෙල්ලීනියනේ සල්ලේනිය ගෙනලා කටයුතු කරනකොට මේ දීනියගේ අදහස අහනවා. දීනියගෙන් අහනවා ඔයා මොකද කියන්නේ? මගේ දුවේ දුවට තියෙන අදහස මොකද්ද? කුණ්ඩලී ඔයා කියන්න මේ රාජ්‍ය ගැන, රාජ්‍ය පාලනය ගැන කොහොමද රාජ්‍ය පාලනය කරන්න කියලා. ඊට පස්සේ කියනවා ආර්ථයෙන් සහ රාජ්‍ය පාලනයේ අර්ථය වැදගත් වගේම තමයි මූල්‍ය පාලනය හරි වැදගත් දෙයක් කියලා. එයාගේ අදහස් එයා කියනවා එයා දැඩි අදහසක් දැඩි තොරතුරු රාශියක් ජාතක කතාවේ කියනවා. එතනදී හරි වැදගත් දෙයක් තියෙනවා පින්නතුනේ. ඒක තමයි රටේ විගණනේ කියන එක පිළිබඳව හොඳ අදහසක් දෙන පෙන්නවා. යම් යම් ඇමතිවරු යම් යම් මුදල් වියදම් කරනකොට ඒ වියදම් කරන මුදල් මොන මොන දේවල් වලින්ද වියදම් කරේ කියලා රජතුමාට දැනගන්න ඕන වෙලා තිබුණා. ඕන කියලා මේ ජාතක කතාවේ කියනවා.
එවගේම තමයි ඊට පස්සේ කියනවා රාජ්‍ය බාණාගාරයේ තැන්පතුව කොච්චර තියෙනවද කියලා. රජතේ රජතුමාගේ තියෙන අවබෝධය හරි වටිනවා. එහෙම කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ විදිහට හරි විදිහට මූල්‍ය පරිපාලනයේ පිළිබඳව මූල්‍ය ගනුදෙනු පිළිගෙන මුදල් පරිහරණය ගැන කුණ්ඩලී කියන සෙල්ලිහිණිය රජතුමාට බමදත් කියන රජතුමාට විශාල කරුණ රාශියක් පැහැදිලි කරලා දෙනවා. හරි වැදගත් කාරණාවක් කාරණාවන් ගණනාවක් පැහැදිලි කරනවා. එතකොට රටේ රාජ්‍ය පාලනයකදී රටේ රජතුමා මූල්‍ය කළමනාකරණය ගැන කළමනාකරණය කරන එක පිළිබඳව මනාව දැනුමකින් හෙබි කෙනෙක් බවට පත්වෙන්නට ඕනි කියන එක පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේක තමයි එයාගේ අදහස. එයාටත් තනතුරක් හම්බ වෙනවා. තුන්වෙනි එක තමයි තුන්වෙනි කෙනා තමයි ජම්බුක කියන ගිරාපැටියාගේ කතාව. එහෙම නැත්තම් ගිරා පොතකයාගේ අදහස්. අදහස් දැක්වීම. ඇත්තටම මේ ජම්බුක කියන ගිරාපෝතකයා කියන මහා බෝසත්වයෝ බෝසත්වයන් වහන්සේ තමයි මේ ගිරාපෝතක හැටියට ඉන්නේ. කල්පාන්තරයක් මුළුල්ලේ දිනනකොට ඒ ගිරාපෝතකයා දැන් මේ විදිහට කියනවා. දැන් ගිරාපෝතයා අදහස් දැක්වීම තියෙන මේ ජම්බුක කියන ගිරපටියා කියනවා ගිරවෙක් කියලා රයිරේ රටේ රජතුමාට උපදෙස් දෙන අවස්ථාවක්. මේ අවස්ථාව එතනදී හරි ලස්සන දෙයක් ඉස්මතු කරලා පෙන්වනවා පින්නතුනි. ඒක තමයි මේ ජම්බුක කියන ගිරාපෝතකයා කියනව රජතුමනි රජෙකුට හැම බලයක්ම තියෙනවා. ඒ බලය එක් එක් බලයන් තියෙනවා. ඒ බලයන් අතර පිරිස් බලය ඉන්නවා. ඒ වගේම තමයි ධන බලය තියෙනවා, යසස් බලය තියෙනවා, විවිධ ආධිපත්‍ය බලයන් තියෙනවා. රටේ රජ කෙනෙකුට එක එක බල තියෙනවා. ඒක සාමාන්‍ය මිනිසෙකුට නැති බලයක්. හැබැයි මේ මොන බලයන් තිබුණත් රජතුමනි වටින බලය තමයි ප්‍රඥා බලය. ප්‍රඥාව හරි වටිනවා. ඒ අදහස දක්වන්නේ බෝසතාණන් වහන්සේ ඇත්තරම ප්‍රඥාව නැති තැන නීති අවනීති වෙන හැටි මේ ජාතක කතාවේ කතා කරනවා. හරි ලස්සන ඉස්මතු කිරීමක් කරනවා. රජතුමාට ප්‍රඥාව නැති වුණොත් එහෙම ඒ ප්‍රඥාව නැති දැනදී රජතුමා යහපත මොකක්ද යහපත මොකක්ද කියලා තේරුම් ගන්න දන්නේ නැහැ. ඒ වගේම තමයි කරන්න ඕන මොකක්ද කරන්න ඕන නැත්නම් මොකක්ද කියලා එයාට තේරෙන්නේ නැහැ කියනවා. සුදුසු කාලයේ ගන්න ඕන තීරණ නුසුදුසු කාලේ ගන්න හැටි මේ ජාතක කතාවේ අතුලාන්තයේ පෙන්වා දීලා තියෙනවා පින්නතුනි. එනිසා ජම්බුක කියන ගිරා බෝසත්වයන් වහන්සේ ඉස්මතු කරන ප්‍රධානම කාරණය තමයි වැදගත්ම කාරණාව තමයි රටේ රජ කෙනෙකුට ප්‍රඥා බලය කියන එක අතිශයින්ම අත්‍යවශ්‍යයි කියන එක. ප්‍රඥාව නැති රජ කෙනෙක් රටේ රාජ්‍ය කරොත් එහෙම රජකම් වුණොත් රජ වුණොත් එම එයා විහිළුවන විහිළුවට පත්වන බවත් ඒ වගේම තමයි ජනතාව එකතු වෙලා රජුරුව රාජ්‍ය පාලනය නිරපා දමන්න උත්සාහ කරන බවත් පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ වගේ කරුණු කාරණා අපිට මෙන්න මේ තේ සකුණ ජාතක කතාව තුළ බොහෝමයක් සඳහන් කරන්න අපි යනවා. ලොකු ජාතක කතාවක් මම අද දේශනාවන් පැවැත්වුවා. එහෙමනම් මේ හැමදෙනාම ඉතාමත්ම ඕනෑකමකින් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්න දුනා වූ මේ තේසකුණ ජාතක කතාව නිමාවට පත් කිරීමට මත්තෙන්
හැමදෙනා මෙතෙක් වෙලා සිද්ධ කරගන්නට යෙදුණු කුසලානි සංසයන්ගේ බලයෙන් ශක්තියෙන් හැමදෙනාටම වැළඳී තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් කාන්තරාය සියල්ලක්ම දුහුරින් මූත භාවයට පත් වේවා. වැළඳී තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් කාන්තරාය සියල්ලක්ම දුහුරින් මූත භාවයට පත් වේවා. දලඳ හාමුදුරුවන්ගේ ශ්‍රී පාද පත්මේ එවගේම ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ද්‍රෝණයක් ධාතුන් වහන්සේ අසමත් ගුණවන්ති මහසෑය ආශිර්වාද නොඅඩුම ලැබේවා. කරන කෙන සිතන පතන කටයුතු සාර ප්‍රකාරයම සාර්ථක කරමි පන්න හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ උතුම් සද්ධර්ම දේශනාවේ ප්‍රධානතරමුණ අපිට බොහෝ කාලයක් මුළුල්ලේම මම මුලින් සඳහන් කරා වගේම මේ මොනාලිකාවල වැඩවාසය කරමින් ආර්තෙන් ධර්මයෙන් මේ ලක්වාසි ලෝවාසි හැම කෙනෙකුට මාර්තෙන් ධර්මයෙන් අනුශාසනාව පවත්වන්න ලැබුණා. සමා ආගමික සමාජික මෙහෙවර වලට ලොකු ශක්තියක් වෙච්චි ස්වාමින් වහන්සේ නම. දමුල සත්කාර පදනමේ අනුශාසක ධූරයේ හොබවමින් කටයුතු කරන පූජ්‍යපාද යුදගනා සුජාසිරි ස්වාමින් වහන්සේ අධිසත්කමක් සඳහා භාජනය කරලා මේ වෙන විට රෝහල් රෝහලෙන් විහාරස්ථානයේ වැඩම කරලා සිටිනවා. වහන්සේට අපි ඉක්මන්තරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඉක්මන් නැවතත් ඉක්මනින්ම අසනීප තත්ත්වයේ සුවපත් භාවයට පත් වෙලා නවතත් ලෝක සත්වයා වෙත ආර්තෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න උන්වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේදී උන්වහන්සේලාට වළඳී තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් කාන්තරාය සියල්ලක්ම දුහුරින් මූත භාවයට පත් වෙලා ශාසනයෙන් කටයුතු තව තවත් ඉදිරිසිද්ධ කරන්නට උන්වහන්සේලාටත් හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම සමෝයේ සිරුදනාගේම අසනීප තත්වයෙන් පෙළෙන සිරුදනාටත් වැළඳී තිබෙන ග්‍රහාපල් ලෙඩ රෝග සියල්ලක් මුදුහුරින් මූත බාහිර පත් වෙලා කරදර බාධක දුරින් මුත බාහිර පත් වෙලා නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. ඒ වගේම ඕනතුමිය දයනි මහත්මියගේ මෑණියන් වන එම් සුමනාවති මෑණියන්ට වැළඳී තිබෙන අසනීප තත්වයන් ග්‍රහාපල තත්වයන් 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් කාන්තරාය සියල්ලක් දුහුරින් මූත බාහිර පත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. පැමිණි සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. කරන කියන සිතන පතන කටයුතු සරල ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. සමෝයේ සියලු දෙනාගේම දෙමාපියන්ට වැළඳී තිබෙනව 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් කාන්තරා සියල්ලම දුරින් මුත බාහිර පත් වේවා. කරන කෙන සිතන පතන කටේ සරල ප්‍රකාරයෙන් සාර්ථක බාහිර පත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. අපාතෙන් සදාටම සමුගන්නතුනා වූ සියලුම දිනාටත් මේ පින් අනුමෝදන් වීමෙන් නියයිගේ භවගාමී ජීවිතය සැපවත් අන්දමට පත් වෙලා උතුම් නිවනින් සැනසීමට මේ පින් එකසේම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වැඩි දියුණු වෙත්වා. දෙවියන්ගේ ඇල්ම බැල්ම නොනම ලැබේවා. දෙවියෝත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයේ හේතු ආසනා වේවා. නම් කියවන කිව්සෑම සුදනාමත් ඔබ හැම දිනාමත් පතන බෝධියකින් ඉතර උතුම් අජර අමර අමෘතමා නිර්වාණ ශාන්තිය මුදාපත් කරගන්නට මේ උතුම් ජාතක දේශනාවේ බලමහිමය හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාම මනසින් යුක්තව ඔහොම වැඳගමු. අභිවාදන සීලිස්ස නිට්ටං වඩ්ඩාපතායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
හොඳයි සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, සනසීමක්ම ලැබේවා, නිවනට යන මාර්ගයෙන් මඟ පෑදී සුවපත් වේවා, තෙරුවන් සරණින් යහපත සනසිල්ල උදා වේවා.